විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 12ක් වෙනවා. රටපුරා සියලු විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල අනධ්‍යන කාර්ය මණ්ඩලයයි වැඩවර්ජනයේ නිරත වන්නේ. වර්ජනයේ හේතුවෙන් විශ්වවිද්‍යාල තුල අධ්‍යන කටයුතු සහ විභාග කටයුතුද සියල්ල නතර වී තිබෙනවා. ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් පමණයි. ඊයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ශිෂ්‍ය සංගම්ද සිය සහාය පළ කරන බවට ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ඉල්ලීම් ඇතුළත් කැබිනට් පත්‍රිකා දෙක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමටද නියමිතයි. එවන් පසුබිමක රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ල ඉදිරිපිට උද්ඝෝෂණයන් සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ. විසඳුම් ලැබුණේ නැතිනම් හෙට සිට අත්‍යවශ්‍ය සේවාවන්ගෙන්ද ඉවත්වන බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. මේ ඒ පිළිබඳව සියතට අදහස් පළ කළ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමලේකම් KPG කරුණාරත්න. අනධ්‍යන සේවක වැඩවර්ජනය තීරණාත්මක සම්දිස්ථානයකට අදිනකොට පැමිණලා තිබුණා. අද ගරු අමාත්‍යතුමා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරන්න කටයුතු කළා තියෙනවා කැබිනට් මණ්ඩලයට. අපේ ගැටළු විසඳන්න. එතකොට අපි බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයෙන් මේක සම්මත වෙයි කියලා. ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. දිනේ අපි ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල 17ම තමන්ගේ විශ්වවිද්‍යාලයට ආසන්න තියෙන නගරේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා. හදිසියේ එහෙම සම්මත කරේ නැති වුණොත් පැහැදිලිවම අපි තීරණය කළා තියෙනවා හෙට සිට විශ්වවිද්‍යාලවල පවත්වන සියලු අත්‍යවශ්‍ය සේවා වලින් ඉවත් වෙන්න. ඒකින්ද අපි රජයට පැහැදිලිවම කියනවා මේක රජයේ විසින් ඇති කරපු ගැටලුවක්. ඒක නිසා කරුණාකරලා මේ ගැටලුව විසඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් සකස් කළ දෙන්න කියලා. මේ අතර රැකියා විරහිත උපාධිධාරීන්ට වහම රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් රැකියා විරහිත උපාධිධාරීන් අද මහනුවරදී උද්ඝෝෂණයක නිරත වුණා. මෙතන 2000කට අධික සංඛ්‍යාවක් අද නුවර නගරයට එකතු වෙලා ඉවරයි. මධ්‍යම පළාතේ විතරක් 2000කට ආසන්න පිරිසක් අපිත් එක්ක අද එකතු වෙලා ඉතරයි. අපි කියනවා ආණ්ඩුවට තවත් විහිළු සපයන්නට එපා. තවත් විහිළු සපයන්නට එපා. ආණ්ඩුකාරවරුන් එක්කෙනෙකුට නෙවෙයි නම් දෙනාටම කියනවා තවත් විහිළු සපයන්නට එපා. අපි මේ තරණ නවත්තන්නේ නැහැ. මේකට විසඳුම දුන්නේ නැත්නම් මහඩුවර ඉඳලා පා ගමනින් අපි කන්ද උඩරට මිනිස්සු එනවා. කොළඹට ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සර අපි කඳවුරු බඳිනවා. රැකියා විරුද්ධ උපාධාරියා රැකියාගත කරන තේ අද කඳවුරු රටින් පටන් ගත්ත සටන නවත්තන්නේ නැහැ. ස්ථිරයි ස්ථිරයි ස්ථිරයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.